අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බලත් සභා මැතිවරණයට සම්දානගත වනවාද නැද්ද යන්න ඉදිරියේදී හිටපු ජනපති මෛත්‍රීපාල කියයි හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම සහ නිෂ්පාදන දියුණු කිරීමද කාර්යසාධක බලකාය යටතට පොහොර ඉල්ලා අදත් රට පුරා ගොවි උද්ඝෝෂණ ගුරුවරුන් නිවෙස්වල සිටිද්දී ආරක්ෂක හමුදාව කොවිඩ් සමග සටන් කළ බව ඇමති සරත් වීරසේකර කියයි විදුහල්පතිවරුන්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් පොලිසිය බලපෑම් කරන බව ජෝසප් ස්ටාලින් කියයි පෝට් සිටියට චොන්දිය දුන් අතුරුලියේ රතන හිමිගේ මන්ත්‍රී දුහරය සහ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීමට අපේ ජනබල පක්ෂය තීරණය කරයි කෘෂි කර්ම ඇමතිට ඉල්ලා අස්වෙන්න යයි ජේසී කියයි අස්වෙන්න නැති වෙනවට වන්දි දෙන්න හදන සේමසිංහ නීති කඩමින් පළාත් අතර සංචරණය කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් අදත් අධිවේගයේ දිගු පොලිම් බාලි දූපතේ බුහුකම්පණයකින් තිදෙනෙ කුමරුට T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සජීව විකාශය හෙට සියතෙන් තරගයට ප්‍රථම ක්‍රික් ස්ටුඩියෝ සජීව වැඩසටහනට සියල්ල සූදානම් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත හරිත කෘෂි කර්මාන්තය සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා 14 දිනකගෙන් යුත් කාර්යසාධක බලකා සමාජිකෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනුයි නම් කර ඇත්තේ මෙහි සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ වයිල්ඩ් හොලිඩේස් පුද්ගලික සමාගමේ සභාපති විජිත් වැලිකල මහතාවයි මෙම නව කාර්යසාධක බලකායට විජිත් වැලිකල ලලිත් සෙනවිරත්න එස්කේබී කසුන් තාරක අමල් මාලින්ද සෙනවිරත්න ආර්.බී. රසික තුසිත කුමාර ආචාර්ය බී.කේ.ජේ. කාවන්තිස්ස සමන්ත ප්‍රනාන්දු සමුදිත කුමාරසිංහ අජිත් රන්දුණු එන්.එම්. කලීඩ් ශම්මි කිරින්දේ නිර්මලා කරවගොඩ චමින්ද හෙට්ටිකංකා නම්ගේ සහ නිශාන්ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළත් වෙනවා සෞභාග්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සංවර්ධිත කෘෂි ආර්ථිකය ගොඩනැගීම සඳහායි මෙම කාර්යසාධක බලකාය නම් කර ඇත්තේ එහිලා මෙම කාර්යසාධක බලකායට ප්‍රධාන කාර්යයන් 6ක් පවරා තිබෙනවා ප්‍රධානතම කාර්ය වනුයේ හරිත කෘෂි කර්මාන්තයේ තිරසරව පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කිරීමයි එසේම විවිධ භෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම හා එම පොහොර නිෂ්පාදනයේ දියුණු කිරීමද මෙම කාර්යසාධක බලකායට අයත් වෙනවා කෘමිනාශක හා වල්නාශක දේශීයව නිෂ්පාදනය කිරීමට අවශ්‍ය දැනුම සම්පාදනයේද කාර්යසාධක බලකායෙන් අපේක්ෂා කරනවා දේශීය නිෂ්පාදන මගින් අපේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේදී ඇතිවන හිඟයන් පියවීම සඳහා උසස් ප්‍රමිතියෙන් යුක්තව සීමා සහිත ආනයනය සඳහා අවශ්‍ය ක්‍රමවේද සැකසීමද ජනාධිපති කාර්යසාධක බලකායට පැවරී තිබෙනවා කාබනික ආහාර නිෂ්පාදනයේද එහිලා සෞඛ්‍ය සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ජනගත කිරීමේ සම්නිවේදන ක්‍රමවේද හඳුනා ගැනීමද ජනාධිපති කාර්යසාධක බලකායෙන් අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසායත්තේ සියලු ආයතන සමග සම්බන්ධීකරණය කරමින් අදාළ ඉලක්ක ජය ගැනීමට අවශ්‍ය බලය ජනාධිපතිවරයා මෙම ජනාධිපති කාර්යසාධක බලකායට අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පවරා තිබෙනවා අවම වශයෙන් මසකට වරක්වත් අදාළ ප්‍රගතිය පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කිරීම කාර්යසාධක බලකායෙන් අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ අද පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් පොහොර සහ කෘමිනාශක ඉල්ලා උද්ඝෝෂණවල නිරත වුණා ගොවීන් ඉල්ලා සිටින්නේ ප්‍රමිතියෙන් යුතු කුමන හෝ පොහොර වර්ගයක් තමන්ට ලබා දෙන ලෙසයි ඇලහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ දිය බෙදු මහා දමනයාය ගොවීන්ගේ බොහෝ වගාවන් විනාශ වී ගොස් තිබෙනවා ඒ විවිධ කෘමිහානි පිටිමකුණු රෝගය සහ කහපුල්ලි හේතුවෙන් මේවා මර්ධනයට ඉතා දිගු කලක සිට මේ ජනතාව භාවිත කළ පලිබෝධ නාශක අද සාමාන්‍ය මිලට සොයා ගන්නට නැහැ සමහර වෙලෙන්දන් සංගවාගෙන ඇති පලිබෝධ නාශක 7-8 ගුණයක මිලකට රහසිගතව අලෙවි කරන බවද වාර්තා වෙනවා වැලිකන්ද ප්‍රදේශයේ ගොවීන්ද පොහොර ඉල්ලා අද උද්ඝෝෂණයක නිරත වුණා දෙපාරක්ම බේරුණලු දෙපාරක්ම බේරුණලු ඒ නවහර වල ලැව්වලු ඒ නවහර වල ලැව්වලු කෙත කෙතෝම බෑනේ ගොවි දුකානේ අහල නැද්ද 69 ලක්ෂයකට දුන්න දේ තමයි මේ අපිට මොකද්ද කරන්නේ අපේ දරුවන්ට අනාගතයක් නැහැ
බඩදරු අම්බලාට වස දීලා මරපල්ලා එච්චරයි කියන්න තියෙන්නේ රිදිමාලියද්ද කෙසෙල් පොත සහ ගල්බොක්ක ගොවීන් උද්ඝෝෂණයේ නිරත වූ අයුරුයි මේ පොරඩ නැතුව වඳුර එපා ගොවියෝ එක්ක එල්ලම්බ වලට පොර දියෝ නිකම් පොර අපිට එපා මේ ජනාධිපතිතුමා ඇතුළු සියලුම නායකයන්ට කියන්නේ මේ අහිංසක ගොවියන්ගේ දුක බලලා දුක ගැන හිතලා මේ ගොවියන්ට උඹලගේ පොහොර අපට නිකන් එපා අපිට සල්ලි වලට පොහොර ටික දියල්ලා නේ පොහොර නැහැ කියන්නේ රට කාලා තියෙන්නේ රට කරන්න බැරි නම් ගොවියෝ වෙනින් කැපකිරීමක් කරන්න බැරි නම් කරුණාකර ඉල්ලා සෙන්නේ එච්චරයි කියන් තියෙන්නේ රසායනික පොහොර හිඟේ නිසා බරපතල බිඳ වැටීමකට තේවගාව ලක්ව තිබෙනවා ජීවන වියදම ඉහළ යාම සහ තේවගාවට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් දමිළ ප්‍රගතිශීලී සන්ධානය තලව කැලේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා දේවගාව ඉවරයි ඉවරටම ඉවරයි එළවලු වගාව ගොවිතැන් ඉවරයි ආණ්ඩුව ක්‍රමේ ආණ්ඩුව නැහැ ආණ්ඩුවකට පාණ්ඩුවක් තියෙන මේ රටේ ගල් හියාරේ ප්‍රදේශයේ ගොවීන්ද අද විරෝධතාවේ නිරත වුණා ඩොලර් නැතේ ආණ්ඩුවට ඩොලර් නැතේ ඒ ඉඩමට හොර නැතේ බකමූණ ඇලහැර ගොවිචන ව්‍යාපාරයේ ගොවීන් අද කෘෂිකර්ම ඇමතිවරයාගේ රූපයට සමාන පඹයෙකුට ලූණුකොළ කවපු ආකාරයයි මේ අපිට රසායනික පොර දියව් මේ ඇමතිලා මොනවද කරන්නේ රත් කරනවා පුටු අපේ සල්ලි වලින් හුන් රජ වෙනවා ඒ වන්දිය දෙනවා කියලා චක්‍රලේඛනයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවියට ලබා දෙනකන් අපි ලෑස්ති නෑ කුඹරට බහින්න කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වහා ඉල්ලා අස්වැන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතා පවසනවා අස්වැන්න අඩුණොත් වන්දි දෙන්න සූදානම් බවයි රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා පවසන්නේ පොහොර ගැටලුව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන් ගියේ කන්නේ වගා කරපු භෝග දැන් මේ වෙනකොට ගොවි ජනතාව පාරට ගෙනල්ලා පොළවේ ගහනවා අපි කෙලින්ම කියනවා රටේ ජනාධිපතිවරයා ඇතුළු රජයට මේ ගත්ත තීන්දුව ආපහු රිවර්ස් කරන්න. එහෙම රිවර්ස් කරන්න නැතුව මම තමයි හොඳටම කරන්න කියලා ඉඳලා මේ ප්‍රශ්නේදී ඉතාමත් භයානක ප්‍රතිඵල අපේ රටට උදා වෙනවා. කුසිකර්ම ඇමති මහින්දානන්ද මේනකොට අයින් වෙන්න ඕනේ ඉල්ලාස් වෙන්න ඕනේ මේ විදිහට නම්. කොමිස් කුට්ටිය සාක්කුවේ දාගන්නට මේ රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරු ලුකු කෙරුම් කාර්යෝ මෙන්න සිංගප්පූරුවේ ඉඳලා 25 වෙනිදා වෙනකොට ලංකාවේ කෘෂිකර්මයේ විනාශය කරා ගෙනියන භයානක පොහොර තොගයක් අරගෙන එනවා. රසායනික පොහොරෙන් කාබනික පොහොර වගාවට පරිවර්තනය වීම රටක් හැටියට අපි සුබදායීව දකින්න ඕනි. කිසියම් ආකාරයක ගොවියාට පාඩුවක් වුණොත් ඒ සඳහා වන්දි ගෙවන්නත් ආණ්ඩුව කටයුතු කරනවා. මේ ආණ්ඩුව කරන හැම හොද වැඩක් තුලදීම ආණ්ඩුවට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්ද කියලා බලන්න විරුද්ධ දේශපාලන පක්ෂ කටයුතු කරනවා. කෘෂිකර්ම ශාස්ත්‍රයේ සාල කඩාගෙන වැටීමක් දැල්ලා පේනවා විශේෂයෙන් ගොවි ජනතාව හැමතැනම දේශපාලන මැදිහත් වීම වලින් නෙවෙයි ස්වේච්ඡාවෙන්ම පාරට බැහැලා තමන් වෙනුවෙන් කතා කරනවා ඇත්තටම ආණ්ඩුව මේ ඇදගෙන නැමක් ගොවිවද දෙලුවක් අතර බෙහෙත් ටික පොර ටික නැතුව අපි වගා කරනවාද කියලා මේ ලෝකේ කරන්න බැරි වැඩ අපි කොහොමද කරන්නේ යුද්ධේ දිනුවා කියලා ඔක්කොම කරන්න පුළුවන්ද රජයක වගකීම ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සහන ලබා දීමට කටයුතු කිරීම මම විශ්වාස කරනවා මේ රජය දැන් ඉගෙන ගත්ත ඇති දැක්මක් තියෙන පුද්ගලයන්ගේ උපදෙස් අරගෙන ඉදිරි අවුරුදු දෙකමාර තුල රට නිවැරදි මගට ගෙනියයි කියලා. තලුපිලි අඳලා උඩට උඩු ගිය පයට පාවඩ දාලා ගෙනාවා මහපුටුවේ තියපු මිනිස්සු. මේ රටේ ජනතාවට නියම සහන දෙනවයි කියපු අය අද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මිනිස්සුන්ට කනකොක හඬපු යුගයක්. යහපත් දේ වෙනුවෙන් පෙනී සිටීමත් ඊට පෙර ගමන් කරුවා වීමත් මාධ්‍යක වගකීමක්. සෑම විටම ජනතාවගේ පැත්තේ සිට ගැනීම අපේ යුතුකමක්. වර්තමාන පොහොර අර්බුදයේදී අප සිට ගත්තේ සහ සිට ගන්නේ ගොවි ජනතාවගේ පැත්තේ. හැබැයි අප කිසිසේත්ම රසායනික පොහොර හෝ පලිබෝධ නාශක සමාගම්කරුවන්ගේ අතකොළු නොවන බවද අවධාරණය කරන්න සතුටුයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හරිත කෘෂිකර්ම සංකල්පයේ යෝජනා කළේ ඔහුගේ පසුගිය මැතිවරණ ප්‍රතිපත්තිය තුලයි. එදා ඩොලර් හිඟයක් හෝ කොවිඩ් වසංගතයක් තිබුණේ නැති බව අප දන්නවා. එදා ඔහුගේ යෝජනාව තුළ ඌයේ සැබෑ අවශ්‍යතාවයක්. උතුරුමැද වෙලාගත් වකුගඩු රෝගී කඳුළු කතාව තුළ මහ පොළව ගිලගත් බැර ලෝහ ඇති බව අප දන්නවා. එසේම පිළිකා රෝහල් පිරී යාම තුළ උදේ හවස අප කනබුන විෂ රසායනික ද්‍රව්‍ය ඇති බව පිළිගත යුතුයි. හුදෙක්ම වගාව සඳහා රසායනික පොහොර හෝ පලිබෝධනාශක යෙදීම මීට ඍජු හේතුව ලෙස දැක්වීම වැරදි.
ලෝකේ පුරාම ඉහළ අස්වනු සඳහා නව තාක්ෂණයේ සේම රසායනික පොහොර සහ පලිබෝධනාශක යොදා ගන්නවා. අපේ රටේ මෙතෙක් යොදාගත් රසායනික පොහොර හෝ පලිබෝධනාශකවල ප්‍රමිතිය සැබෑවටම ගැටලුකාරී බව අමුතුවෙන් කිව යුතු නැහැ. රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට අපේ පොළව කවදා හෝ දවසක මාරු කළ හැකි නම් එය අනාගත දරුවන්ගේ පැවැත්මට විශාල ශක්තියක් වනු නොඅනුමානයි. එහෙත් ඒ සතියකින් දෙකකින් හෝ මාසයකින් කළ හැකි බවට විශ්වාස කිරීම විද්‍යාත්මකව සලකා බැලීමේදී අනුවණ කමක්. ක්ෂණිකව කාබනික පොහොර හඳුන්වා දීමට යාම නිසායි අද අනවශ්‍ය අර්බුදයක් හටගෙන ඇත්තේ. මෙහිලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව ජනාධිපති කාර්යසාධක බලකායක් යෝජනා කිරීම අගය කළ යුතුයි. විශේෂයෙන් එම කාර්යසාධක බලකායට පැවරි ඇති එක් කාර්යයක් වන්නේ විවිධ භෝගයන්ට අවශ්‍ය කාබනික පොහොර හඳුනා ගැනීම සහ එම පොහොර නිෂ්පාදනය දියුණු කිරීමයි. එසේම කෘමිනාශක හා වල්නාශක දේශීයව නිෂ්පාදනයට අවශ්‍ය දැනුමද කාර්යසාධක බලකායෙන් අපේක්ෂා කරනවා. දැනට පවතින පොහොර ගැටලුව निराකරණය සඳහා ජනාධිපති කාර්යසාධක බලකායට විශාල කාර්යභාරයක් පැවරි ඇති බව මාධ්‍ය ආයතනයක් ලෙස මතක් කරන්නට සතුටුයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය සහ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂයේ තීරණය කර තිබෙනවා. ඒ පෝට් සිටි පනතට පක්ෂව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ඡන්දය ලබා දීම හේතු වෙනුයි. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය සහ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. එයට හේතුව පෝට් සිටි පනතට පක්ෂව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් ඡන්දය ලබා දීමයි. අවස්ථා ගණනාවකදීම පක්ෂය ගත්ත ජාතික මට්ටමේ වැදගත් තීන්දුව වලට පිටුපාලා උන්වහන්සේගේ පෞද්ගලික අභිමතය මත කටයුතු කිරීම නිසා පක්ෂයට ඡන්දය දීපු ජනතාවට විශාල අසාධාරණයක් සිද්ධ වුණා. එපමණක් නෙමෙයි උන්වහන්සේ දිගින් දිගටම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළා. ඒ අනුව උන්වහන්සේගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටු වීම පිළිබඳව සහ ඒ මත උන්වහන්සේගේ මන්ත්‍රී ධූරය අපේ ජනබල පක්ෂයෙන් නම් කරපු මන්ත්‍රී ධූරය අහෝසි කළා. අපේ ජනබල පක්ෂයට නවක මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට අවස්ථාව ලබා ගැනීම සඳහා උන්වහන්සේ පක්ෂයෙන් නිරපීම සම්බන්ධ දැනුම් දීම පාර්ලිමේන්තු මහලේ කම්බරයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් අපි ලිඛිතව දැනුම් දුන්නා. පූජ්‍ය අතුරුලිය රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය සහ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කළ බව දන්වමින් එම පක්ෂය මැතිවරණ කොමිසමට ඊයේ පස්වරුවේ දැනුම් දී තිබෙනවා. ඒ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහෙව මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. 2020 අගෝස්තු මස 5 වනදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපේ ජනබල පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වුණා. කෙසේ වෙතත් හිමි වූ එම මන්ත්‍රී ධුරයට එම පක්ෂයේ නම් කිහිපයක් යෝජනා වීමත් සමග අර්බුද රසක් ඇති වුණා. ඒ හේතුවෙන් මාස 4ක් පමණ අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩුව පැවතුණා. අනතුරුව පූජ්‍ය අතුරුලිය රතන හිමියන් එම මන්ත්‍රී ධුරයේ පසුගිය ජනවාරි මස 5 වනදා දියුරුම් දුන්නා. පාසල් දරුවන්ගේ ඉන්නත්කරණය අතිශය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර සංචරණ සීමා කඩ කරමින් ගමන් කරන්නන් සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 19 අතර උසස් පෙළ සිසුන් සඳහා එන්නත්කරණය අදත් සිදු කෙරුණා. මේ යටතේ ඊයේ දින සිසුන් 6000ක් පමණ එන්නත්කරණයට ලක් කර ඇති බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන් රජින්ද්‍රජිත් මහතා ප්‍රකාශ කළේ. ඊයේ දවස ඇතුළත ළමුන් 6000කට වැඩි ප්‍රමාණයක් එන්නත් කර ගැනීමට හැකි වුණා. ප්‍රබල දරුණු අතුරු ආබාධ කිසිවක් අපිට වාර්තා වුණේ නැහැ තවම. විශේෂකෙනදා සිට මුළු දිවයිනම ආවරණය පරිදි මෙම එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ප්‍රථම එම ඊවර වරුණාට පසු අපි 17 16 වයස් කාණ්ඩවල අයද එන්නත්කරණයට වාජනය වෙනවා ඇති. මේ අතර දීර්ඝ සති අන්තයත් සමග පළාත් සංචරණ සීමා එළමින 21 වනදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ නියෝග කළා. මෙම සති අන්තයේ තුලදී වන්දනා ගමන් හා විනෝද චාරිකා යෑමෙන් වැළකී සිටින ලෙසයි සෞඛ්‍යංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට අද පෙරවරුවේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණා. පොලිසිය විසින් පළාත් මායිම් ආසන්නයේ සිදු කරන පරීක්ෂා කිරීම හේතුවෙන් මෙම තදබදය හටගෙන තිබූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි ඊයේ දිනේදී මාර්ග බාධක 13ක් ක්‍රියාත්මක කරන ලැබුවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් 106 දෙනෙකු යුද හමුදා නිලධාරීන් 87 දෙනෙකු සහභාගී කරගෙන තිබෙනවා. මේ දිනවල පවතින දීර්ඝ සති අන්තය නිසා විවිධ පුද්ගලයන් විනෝදචාරිකා වන්දනාචාරිකා සංවිධානය කොට පළාත් මායිම් පසුකට යාමට කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එම නිසා මෙම සියලු මාර්ග බාධක නිලධාරීන්ට ඔවුන්ගේ මාර්ග බාධක හරහා ගමන් කරන වාහන සහ පුද්ගලයන් පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව පරීක්ෂා කිරීම වලට ලක් කරන ලෙසත් නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසටත් උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර එළමෙන 21 වනදායින් පසු පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙලෙස අදහස් පළ කළා. අනිවාර්යයෙන්ම 21 වෙනිදාන් පසුව පළාත් අතර සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කෙරුවා. සාමාන්‍ය පරිදි අපි බස් රථ ධාවනය කරනවා. සංචරණ සීමා පැවතුනොත් විශේෂ අවසරයේ යටතේ අන්තර් පළාත් බස් රථ කීපයක් අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික්කයකට යම් ප්‍රමාණයක් ගාල්ල වඳුරඹ නගරය ආශ්‍රිතව සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොවිඩ් රෝගීන් 11 දෙනෙකු තහවුරු වී තිබෙනවා. එම ප්‍රදේශයේ රජයේ හා පුද්ගලික ආයතනවල සේවකින් ජංගම වෙළඳුන් අහඹු පරීක්ෂාවන්ට ලක් කිරීමේදී මෙම රෝගීන් පිරිස හමු වූ බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 23ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,472 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත සමයේ ගුරුවරුන් නිවෙස්වලට වී සිටියදී ආරක්ෂක හමුදාවන් කොවිඩ් සමග සටන් කළ බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. එහිදී අවම වශයෙන් 15,000කට වැඩි පිරිසක් ආරක්ෂක අංශවල ආසාදිතයින් බවට පත් වූ බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ අතර ආරම්භ කිරීමට නියමිත පාසල්වල විදුහල්පතිවරුන්ට පොලිසිය දුරකථන ඇමතුම් ලබා දෙමින් සිටින බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 97ක් වැටුප් විෂමතාවයේ වෙනුවෙන් පැවැත්වූ සියලු සාකච්ඡා අසාර්ථක වුණා. ගුරු විදුහල්පතිවරුන් රජයට දිගින් දිගටම බල කරමින් කියා සිටියේ තම ඉල්ලීම් ලැබුණේ නැත්නම් පාසල් කටයුතු සඳහා සහභාගී නොවන බවයි. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ සේවය කරන ගුරුවරුන්ට තර්ජනය කර බලපෑම් කළහොත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ගුරුවරු වර්ජනය කළ නිවෙස්වලට වෙලා ඉන්නකොට අපේ පොලිස් සමුදාව ඉදිරියට ගෙල්ලා රාජකාරි කළ මේ අවදානම් තත්ත්වේ 15,200ක් ආසාදිත වෙලා 44ක් මැරිලා තියෙනවා. සේවය කරන අයට තර්ජනය කරන්න ආවොත් එදාට මේ පොලිසිය අපි අත්‍යවශ්‍යම නීතිය ක්‍රියාත්මක කළා. ඔවුන් අත්අඩංගුවට අරගෙන උන්ට දැඩි දඩුවම් දීමේ ක්‍රියාපලප්තියක් කරනවා. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ මේ වන විට පොලිස් නිලධාරීන් හා දේශපාලඥයින් එක්ව දුරකථන ඔස්සේ විදුහල්පතිවරුන්ට බලපෑම් සිදු කරමින් සිටින බවයි. භයානකම දේ තමයි මේ වන විට පොලිසිය විසින් ළමයි 200කට පාසල්වල විදුහල්පතිවරුන්ගේ දුරකථන අංකවලට දුරකථන ඇමතුම් ලබා දෙනවා. එතකොට ලබා දීලා පාසල් විවෘත කරනවද නැද්ද කියලා ඔවුන්ගෙන් අහනවා. පොලිසිය රාජකාරිය ඒකද? එක පැත්තකින් පොලිසිය යොදනවා, අනිත් පැත්තෙන් දේශපාලකයෝ යොදනවා. ඒ විදුහල්පතිලා වගකීම් දරන පාසල්වල යතුරු ගන්න යතුරු අරගෙන දේශපාලකයෝ බලෙන් ගේට්ටු ඇරලා පාසල් අරිනවා කියලා කියනවා. ඒම කළොත් ඔබද වග කියන්නේ බඩුවලට. අපි දැනටමත් තීරණය කරන් තිනවා එවැනි ක්‍රියාවන්ටරිව ක්‍රියාමාර්ග ගන්න මේ නීති විරෝධී ක්‍රියාව අනුමත කරන්න ලෑස්ති වෙන්න එපා කියලා අපි කියනවා සරත් වීරසේකර ඇමතිවරයාට. සඳහන ගතවනවාද නැද්ද යන්න ඉදිරියේදී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණයට තම පක්ෂයේ සූදානම් බවයි ඔහු පවසන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වුණා. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ රැස්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යට අදහස් දැක්වුවා. පළාත් සභා මැතිවරණය හැකි පමණ ඉක්මනින් පවත්වන්න කියලා රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය ඉක්මනින් ලැබීම සඳහා රජයේ කටයුතු කරනවා නම් අපි මැතිවරණයට මුහුණ දීමට සූදානම් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියමද එහෙම නැත්නම් සංධානයක් විදිහට තරම් කරන්න ඔබතුමා? ඒ ගැන අපි තාම තීරණයක් ගත්තේ නැහැ. ඒක අපි ඉස්සරහට තමයි තනියමද ආණ්ඩු එක්කද කියලා එහෙම තාම ඒ ගැන අපි සාකච්ඡා කරේ නැහැ. පොර ප්‍රශ්නය පිළිපිලි ප්‍රශ්නය සෙල්මිල හිලද ඉදි වැඩි වෙන මේ වගේ දේවල් කතා කරන ජනතාවට ඉදිරියට යන්න පුළුවන්ද දැන් මේ තියෙන කොරතවරකක ගැටිවලු මේ තිබෙන තත්ත්වයන් අපි ඔක්කොටම විවේචනය කරන්නම් පුළුවන්.
හැබැයි විවේචනයේ වගේම ඒකට දෙන උත්තරෙත් අපි ගාව තියෙන්නට ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි එහෙම ඒ කටයුතු ගැන යනවා නම් උත්තරෙත් හදාගෙන තමයි අපි යන්නේ. ජනාධිපතිතුමා කියපු විදිහට අලුත් විවස්ථාවක අලුත් මැතිවරණ ක්‍රමයක් යටතේ මේ මැතිවරණ එකටයිද මේ ඒ ගැන ඉතින් අපි දන්නේ නැහැ නේ තාම ඉතින් බඩු මිල තත්ත්වේ ඊටමත් ඉහළ ගිහින් තිනවා ජනතාව ඊටමත් දැඩි පීඩනයක තමයි ඉන්නේ. ඊටම අමාරු අසීරු තත්ත්වයක ඉන්නේ. ජනතාවගේ ආර්ථිකයේ දුගීකම දුප්පත්කම වේගෙන් වැඩි වෙලා තියෙනවා. ඒ තුල ජනතාවගේ ප්‍රශ්න ඉතාමත් උග්‍රයි. ඒවට විසඳුම් දෙන්නට ඕනේ. නමුත් හදිසි ශනික විසඳුම් ඇතේ කියලා මට හිතන්න පුළුවන් කමක් නැහැ අපිට. ඒක නිසා සැලසුම් සහගත වැඩපිළිවෙලක් තුළ තමයි ඒවට විසඳුම් දෙන්න අවශ්‍ය වෙන්නේ. සෞභාග්‍යයේ දේශයක් ගොඩනගනවා කියා පැමිණි ආණ්ඩුව මේ වන විට කසල දේශයක් ගොඩනගමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිසමහාරාම රන්මිණිතැන්න ගොවි ජනතාවගේ ගැටලු විමසන ගොවි හදගැස්ම වැඩසටහනට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. නුසුදුසු යයි කියපු පොර ටික අන්න ආපහු ගෙන්නන්න හදන. ගෙන්නන්න හදනව නෙවෙයි දැන් නැව එනවලු ආපහු. අවීණිය තිබෙනවයි කියලා බැසිලස් තිබෙනවයි කියලා කොලිෆෝන් තිබෙනවයි කියලා සුදුසු නැtei කියලා වාර්තා පිට වාර්තා ලබා දුන්නු අවස්ථාවේ මොකද කිව්වේ මේ පොහොර භාවිතයට සුදුසු නැහැ අපි ඒවා ආපහු යවනවයි කිව්වා එතකොට අපේ අය මේක ගැන ප්‍රශ්න කරනකොට මොකද කිව්වේ නැහැ මේ පොර අපි ගෙන්නන්නේ නැහැ හෙන ගහන කතා කියන්න එපයි කිව්වා දැන් හෙන ගහන කතා කියන්න එපයි කියපු කණ්ඩායම මෙන්න ගෙන්නනවා බාල පොර ටික මල මුත්‍ර සහිත කසල පොර දැන් 69 ලක්ෂය දුන්න ඡන්දේ සෞභාග්‍ය දේශයේ ගොඩනගන. දැන් ගොඩනගන්නේ කසල දේශේ. වැඩ කරන විරුවා බඩු වැඩි කරන විරුවා බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. ගෑස් සිලින්ඩර්ද කර තබාගෙන දොම්පේ ජනතාව ඉහළ යන බඩු මිලට එරෙහිව අද උද්ඝෝෂණයක නිරත වුණා. දොම්පේ ප්‍රදේශයේ ජනතාව ඉහළ යන බඩු මිලට එරෙහිව අද මහපාරට ආවා. ඒ ගෑස් සිලින්ඩරත් කර තියාගෙනයි. ඇත්තටම මේ ආණ්ඩුව කොච්චර හොඳට කරාද කිව්වොත් මේ රටේ ජනතාවට දැන් එක වේලක් කන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. ජීවන වියදම මේ පහුගිය අවුරුදු දෙක ඇතුළත 10 ගුණයකින් විතර වැඩි වෙලා තියෙනවා. අද මේ ආණ්ඩුව මේ රටේ ජනාධිපතිවරේ මේ පත් උනේ වැඩ කරන විරුවා කියන. ඇත්තටම වැඩ කරන විරුවා නෙමේ බඩු වැඩි කරන විරුවා වෙලා තියෙනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. සඳහිරු සෑය පොත් වහන්සේ සහ චූඩා මාණිකය රැගත් ආගමික පෙරහර අද මහියංගන රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා. එම පෙරහර හෙට දින මහය බොල්ලෑගම රජමහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු ඉන්දියානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද නාරාවන මහතා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයා මාර්ෂල් සුදර්ශන පදිරණ මහතා අතර නිල හමුවක් පැවැත්වුණා. ඒ අද පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේදී. අත්‍යන්ත පේශ කර්මාන්තය මගින් චීවර නිපදවා ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය කර්මයක් රඹොක්කන මීදුම අත්සලු ආයතනයේදී ආරම්භ වුණා. ඒ රාජ්‍යමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. ගලින් බිඳුනුවව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේට අයත් ගම්මාන කිහිපයක මේ දිනවල හැකරලුන් විශේෂයක් දක්නට ඇතැයි වාර්තා වුණා. ජනතාව පවසන්නේ රාත්‍රී කාලයට මෙන්ම දහවලටද මෙම සත්ව විශේෂය බහුලව දක්නට ලැබෙන බවයි. මේ හේතුවෙන් ගම්වාසීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. මාරවිල පොලිස් අසමට අයත් පුද්ගලයෙකු අද පෙරවරුවේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මහවැව කුඩාවැව පදිංචි 28 හැවිරිදි හේෂාන් රංජන නැමැති අවිවාහක ගුවන් හමුදා බටයෙක්. හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් පෙරළී යමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටිය වැලිගම්පොළ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්. දීකවාපි රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල තැබීම ඊයේ සිදු කෙරුණා. ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය ලබන වසරේ අගෝස්තු මාසයේ වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා. දැන් සියත පිටිය. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ලෝක කුසලානයේ නිල විකාශක ලෙස කටයුතු කරන්නේ සියත ටීවී අප නාලිකාවයි.
හෙට ආරම්භ වන ලෝක කුසලාන 2020 තරගාවලිය සඳහා අපගේ සූදානම් පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ කාංචන බණ්ඩාරයි. මෙවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය සියත ටීවී අප සතුයි. හෙට දින සිට සියලු තරඟ සජීවීව සියත ටීවී ඔස්සේ ඔබට නැරඹිය හැකි. ඒ සඳහා අපගේ මැදිරිය දැනටමත් සූදානම් කර අවසන්. ලෝකසලන ක්‍රිකට් තරගාවලියට සමගාමීව සියත ටීවී ඔස්සේ විකාශය වන විශේෂඥයින්ගේ අදහස් රැගත් ක්‍රික් ස්ටුඩියෝ වැඩසටහන සඳහා මේවන විට අප මැදිරි සංකීර්ණය සකස් වී තිබෙනවා. හෙට පළමු තරගය වන ඕමාන පැපුවා නිව්ගිනියා තරගයට පෙර දහවල් 2:30ට ඔබට ක්‍රික් ස්ටුඩියෝ වැඩසටහන නැරඹිය හැකි. එමෙන්ම බංගලාදේශය සහ ස්කොට්ලන්තය අතර තරගයට ප්‍රථම පැවැත්වෙන ක්‍රික් ස්ටුඩියෝ වැඩසටහන ආරම්භ වන්නේ සවස 6:30ටයි. හෙට දින සිට ආරම්භ වන මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරඟ ඔබට සියත ටීවී ඔස්සේ සජීව ලෙස නැරඹිය හැකි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙවර ලෝක කුසලානයට ඩයලොග් සමාගම මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් රසක් සහභාගී කරගනිමින් නිර්මාණය කළ අපේ කොල්ලෝ නම් නිල ක්‍රිකට් ගීතය එළිදැක්වීම පසුගියදා කොළඹදී සිදු වුණා. ශ්‍රී ලංකාව හැටියට අපිව එකට එකතු කරලා තියාගත්ත දෙයක් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ. අනිවාර්යෙන් අපේ කොල්ලොන්ගේ වැඩ බලන්න සියත බලන්න. ලංකාවේ අපේ ජාතික පැතුම අපිට ජයග්‍රහණය ලබාගෙන එන්න අපේ කොල්ලන්ට හදවතින්ම විශ් කරනවා මේ ගීතයත් එක්කම. ඉතින් ඕගලොන්ට World Cup එක බලන්න පුළුවන් සියත ටීවී තුලින් ජය වේවා. සියත නාලිකාවෙන් මෙවර ඕගලන්ට මේ ක්‍රිකට් තරගාවලිය බලන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම සිතත් එක්කත් එකතු වෙන්න. මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කොහොම හරි මෙදාපාර World Cup එක අපේ රටට ගේන්න කියලා. සියත ටීවී තුලින් ලයිව් මැච් එක බලන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා අපේ කොල්ලන්ට ජයග්‍රහණයක් අපේ රටට පුළුවන් වෙයි කියලා මෙදාපාර. ඉතින් ඒකත් එක්කම ඔයගලන්ට ආරාධනා කරනවා සියතත් එක්ක එකතු වෙලා ක්‍රිකට් මැච් එක මෙදාපාර World Cup එක බලන්න එකතු වෙන්න කියලා. සියත එක්ක ක්‍රිකට් දිනවමු. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.